ජනතාව මගින් කළ ප්‍රධානතම ඉල්ලීම රට බේරා දෙන්න යන්න. ජනතාව ඉල්ලා සිටි ආකාරයට රට සුරක්ෂිත කරන්නට අවශ්‍ය පියවර අප මේ කෙටි කාලය තුල ගෙන තිබෙනවා. තවදුරටත් ජනතාව මේ ගැන බියසක තබා ගත යුතු නැහැ. මගේ දුර කාලය තුල ජාති ආගම් භේදයකින් තොරව සියලු පුරවැසියන්ට සාධාරණත්වය ඉටුවන ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකෙන පාලන තන්ත්‍රය රට තුල ඇති කරන අතර මේ රටේ උත්තරීතර ව්‍යවස්ථාවට අනුව රටේ ඒකීය භාවය ආරක්ෂා කරන බවට බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කරන බවට එදා රුවන්වැලි සෑ පුදබිමේදී ප්‍රතිඥාවට අනුව මම සෑම විටම ක්‍රියා කොට තිබෙනවා සෑම මාසකම ත්‍රිනිකායික ප්‍රධාන පෙළේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් සමන්විත උපදේශක සභාවක් හමුයි රාජ්‍ය පාලනය පිළිබඳ උන්වහන්සේලාගේ අනුශාසනා ලබා ගන්නා වැඩපිළිවෙලකුත් මම අනුගමනය කරනවා මා ජනාධිපතිවරයා වශයෙන් පත්වන්නට පෙර ආගමික අන්තවාදීන්ගේ ත්‍රස්තවාදී ක්‍රියා නිසා මේ රටේ ජීවිත ගණනාවක් විනාශ වී තිබුණා පාතාලය බලගත් වී රට පුරා ඝාතන රැල්ලක් ආරම්භ වී තිබුණා ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ගනුදෙනු කරුවන්ගේ තිප්පලක් බවට පත් වී තිබුණා බුද්ධාංශ හා ආරක්ෂක අංශ දුර්වල වීම නිසා රට අනාරක්ෂිත වන තත්ත්වයක් ඇති වෙමින් තිබුණා පුරා විද්‍යාත්මක වටිනාකම් ඇති ඓතිහාසික බුදබිම් පවා අන්තවාදීන් විසින් ආක්‍රමණය කොට තිබුණා මා බලයට පත් වූ පසු රටේ ආරක්ෂක අංශවලට සුදුසු නිලධාරීන් පත් කොට ඔවුන්ගේ වගකීම් නොපිරියලා ඉටු කරන්නට බලය ලබා ගන්නා කඩා වැටී තිබූ බුද්ධිංශ ප්‍රතිව්‍යුහගත කොට ඒවා යලි පණ ගන්නට කටයුතු කළා ඒ අනුව මොනම ආකාරයේ හෝ අන්තවාදයකට යලි හිස එසවීමට ඇති ඉඩකට අපි පාලනය කර තිබෙනවා මත් උදුර පාලනය කිරීම සඳහා ඉතාමත්ම විධිමත් හා සක්‍රීය වැඩසටහනක් ක්‍රියාත්මක කොට තිබෙනවා අතීතයේ කලක්මෙන් සිරගෙවල් ඇතුළත සිට මධ්‍යව්‍ය ජාරම් කරන්නට පාතාලය මෙහෙවන්නට මින්මතු ඉඩක් නැහැ තවදුරටත් මේ රටේ ජනතාව පාතාල කල්ලිවලට කප්පම් කරුවන්ට ජාවාරම් කරුවන්ට බියෙන් ජීවත් වන්නට අවශ්‍ය නැහැ මගේ බලාපොරොත්තුව වන්නේ හිතවත්කම් වලට වඩා දක්ෂතාවයට සලකන පුද්ගලික අවශ්‍යතාවන්ට වඩා පොදු අවශ්‍යතාවන්ට තැන දෙන ණයවලට වඩා ආයෝජන දිවිගන්වන කතාවට වඩා ක්‍රියාවට ගරු කරන පුහු ආටෝපයට වඩා සැබෑ ජනතා සේවය අගයන රාජ්‍ය පාලනයක් ඇති කිරීමයි දේශපාලන අධිකාරිය මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද මේ සඳහා වගකීමෙන් කටයුතු කළ යුතුය ලංකාව පමණක් නොව මුළු මහත් ලෝකෙම ඉතිහාසයේ ඉතා වැදගත් සංවිස්ථානයකට පැමිණ තිබෙනවා අභියෝග රාශියක් අපි ඉදිරියේ තිබෙනවා ඒ අභියෝග ජයගෙන නිශ්චිත ප්‍රතිපත්ති රාමුවක් තුල කටයුතු කරමින් සැලසුම්ගත ආකාරයට රට ඉදිරියට ගෙන යාමේදී රටට ආදරය කරන සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ සහාය අපිට අවශ්‍ය වෙනවා අපේ රටට මහා උවදුරක්ව පැවති LTTE ත්‍රස්තවාදය අපට පරාජය කරන්නට පුළුවන් වුණේ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙසයි එදා අපේ රටේ බහුතරයක් එක් අරමුණක් වෙනුවෙන් කැප වුණා කණ්ඩායම් හැඟීමෙන් විනය ගරුකව අභියෝගයට මුහුණ දුන්නා අවසන් කළ නොහැකියයි බොහෝ දෙනෙකු කී යුද්ධය අපට ජය ගන්නට පුළුවන් වුණා නම් අනාගතයේදී රට මුහුණ දෙන
ආර්ථික අභියෝගත් ජය ගන්නට පුළුවන් විය යුතුයි. නමුත් ඒ සඳහා අපි සියලු දෙනාටම පොදු වගකීමක් තිබෙන බව අපි තේරුම් ගත යුතුයි. රටේ නිෂ්පාදනය ඉහළ නැංවීමට සේවාවන් කාර්යක්ෂම කිරීමට දූෂණය පිටු දැකීමට නාස්තිය අඩු කිරීමට සක්‍රියව දායක වීම මේ අවස්ථාවේදී දේශපාලඥයින් හා නිලධාරීන්ගේ පමණක් නොව ජනතාවගේද යුතුකම වෙනවා. මම නිරන්තරයෙන්ම අභියෝගවලට මුහුණ දී ජයගත් කෙනෙක්. මම පුහු තර්ජන ගර්ජනවලට බියවන කෙනෙක් නෙවෙයි. ප්‍රශ්නවලට මුහුණ දී ඒවා විසඳනවා මිස ඒවායින් මිදී පලා යන පුරුද්දක් මට නැහැ. හුදෙක් ඡන්ද අපේක්ෂාවෙන් පමණක් යමෙක් සතුටු කරන්නට මට අවශ්‍ය නැහැ. මට අවශ්‍ය පොරොන්දු පරිදි මේ රටේ ජනතාවට සෞභාග්‍ය උදා කර දීමටයි. ඒ අරමුණ ඉටු කිරීම සඳහා හෘද සාක්ෂියට එකඟව අවශ්‍ය කරන ඕනෑම පියවරක් ගැනීමට මම පසුබටවන්නේ නැහැ. මම මගේ රටට ආදරය කරනවා. මම මගේ රට ගැන ආඩම්බර වෙනවා. මට මගේ රට ගැන දැක්මක් තිබෙනවා. ඵලදායී පුරවැසියෙකු ලෙස සාමූහික හැඟීමෙන් විනය ගරුකව කටයුතු කරමින් ඔබේ මගේ මව්බිම සෞභාග්‍ය කරා ගෙන යාමට දායක වන ලෙස මා ඔබ සියලු දෙනාගෙන්ම ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනුයි. ප්ලාස්ටික් පොලිතීන් හා පෝස්ටර් වලින් තොර අපහාස උපහාස හා මඩ ගැසීම් වලින් තොර ප්‍රතිපත්ති මත පදනම් වූ ආදර්ශමත් ඡන්ද ව්‍යාපාරයක් රටට හඳුන්වා දුන්නා. ඉන්පසු පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණයත් මෑත ඉතිහාසයේ ආදර්ශමත්ම මැතිවරණ ව්‍යාපාරයක් ලෙස නම් කරන්නට පුළුවන්. බහුතරයක් අපේක්ෂකයන් පෝස්ටර් බැනර් කටවු ප්‍රදර්ශනයෙන් වැළකී සිටියි. මැතිවරණ නීති කඩකිරීම ඉතා අවම මට්ටමක පැවතුණා. හිංසන ක්‍රියා ප්‍රචණ්ඩත්වය හෝ මැතිවරණ දූෂණ ගැන අසන්නටවත් තිබුණේ නැහැ. මේ වෙනසත් සමග ජනතාවත් තරාතිරම නොතකා හිටපු දේශපාලකින් බොහෝ දෙනෙකුට පාර්ලිමේන්තු වරම් අහිමි කරන්නට කටයුතු කොට තිබෙනවා. කලකට පෙර 225ම එපා කියන මතවාදයේ සිටි ජනතාවගේ ගෞරවය යලි දිනා ගැනීමේ අවස්ථාවේ නිසා නව පාර්ලිමේන්තුවට පත් වී සිටින මහජන නියෝජිතයන්ට ලැබී තිබෙනවා. බලයට පත් වීමෙන් පසුවත් මා කටයුතු කළේ ජනාධිපති තනතුර වරප්‍රසාදයක් නොව වගකීමක් පමණකි. ජන ප්‍රතිපත්තියේ සිටයි. ඒ අනුව අනවශ්‍ය වියදම් නාස්තිය හා පුහු ආටෝපය මුළුමනින්ම පිටු දකින්නට මම කටයුතු කොට තිබෙනවා. අපේ ආර්ථික ප්‍රතිපත්තිය තුළ ග්‍රාමීය ජනතාවගේ දිළිඳු බවට විසඳුම සෙවීම ප්‍රමුඛත්වයක් වෙනවා. ඒ අනුව කඩිනමින් අවධානය යොමු විය යුතු ශේෂ්ත්‍ර කිහිපයක් අපි හඳුනා ගත්තා. අපේ රටේ අතිශයින්ම දුප්පත් පවුල් ඉලක්ක කරගෙන රැකියා ලක්ෂයක් ලබා දීමේ වැඩසටහනක් දියත් කළා. මේ සෑම රැකියා අවස්ථාවක් හරහාම අතිශයින් දිළිඳු පවුලක අනාගතය ශක්තිමත් කිරීම සඳහා අඩිතාලමක් වැටෙනවා. ඒ අනුව මේ වින විට සුදුසුතුම පුද්ගලයන් සොයා රැකියා 35,000ක් ලබා දී අවසන්. ඉතුරු අයටත් ඉතා කෙටි කලක් තුල රැකියා ලබා දෙනවා. රටේ ධනය වැය කොට අධ්‍යාපනය ලබා දුන් උපාධාරීන් විශාල පිරිසක් කාලාන්තරයක් පුරා රැකියාව නැතුව සිටිනවා නම් එය අධ්‍යාපන ක්‍රමයේ වරදක්. විශ්වවිද්‍යාල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ඒ වරද ඉදිරියේදී නිවැරදි කරන අතරම මෙතෙක් රැකියා නැතිව සිටි උපාධාරීන් 60,000කට රැකියා ලබා දෙන්නට
රටට පළදායි සේවයක් කිරීම සඳහා ඔවුන්ට අවශ්‍ය කරන පුහුණුව ලබා දෙන්නටත් අපි කටයුතු කළා. ග්‍රාමීය ජනතාව තුළ දිලිඳුකම පිටු දැකීමේ තවත් පියවරක් ලෙස සින්නක්කර ඉඩම් අහිමි පවුල් 20,000කට අක්කරය බැගින් ඉඩම් ලබා දීමට ක්‍රියා කරමින් තිබෙනවා. කොවිඩ් වසංගතය ලෝකයේ පුරා පැතිරෙන්නට පටන් ගත්තේ ජනාධිපතිවරණය අවසන් වී මාසයක් ගතවන්නට පෙර 2020 ජනවාරි මාසයේ චීනයේ වූහාන් නගරය වසා දැමූ විට ඉතා කඩිනමින් තීරණයක්ගෙන එහි සිටි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනෙකු ආරක්ෂිතව ලංකාවට ගෙන්වාගෙන ක්‍රමවත්ව නිරෝධායනය කොට නිවෙස්වලට යැව්වේ ලෝකයේ අනෙක් රටවලට ආදර්ශයක් දෙමිනි. ලංකාව තුල පළමු කෝවිඩ් රෝගියා ලෙස වාර්තා වන විටත් අප විසින් ඉදිරියේ ඇතිවිය හැකි කෝවිඩ් රැල්ලක් පාලනය කරන්නට කාර්ය සාධක බලකායක් පිහිටුවා සැලසුම් සකස් කිරීම ආරම්භ කොට තිබුණා. ඒ නිසා අපට ඉතා ඉක්මනින් කොරෝනා පළමු රැල්ල පාලනය කරන්නට පුළුවන් වුණා. කොරෝනා පාලනය කිරීමේදී ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවා අගය කරනු ලැබුවා. කෙසේ වෙතත් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා මාස 2ක් පමණ කාලයක් රට සම්පූර්ණයෙන්ම වසා තබන්නට සිදු වූ බවත් අපි මෙහිදී අමතක නොකළ යුතුය. මේ කාලය තුල ජන ජීවිතයට වූ ආර්ථික බලපෑම් අවම කිරීම සඳහා රජය ක්‍රියා කළා. අත්‍යවශ්‍ය ආහාර ජනතාවට ලබා ගැනීම සඳහා ක්‍රමවේදයන් සකස් කළා. ආදායම අහිමි වූ පවුල් ලක්ෂ 59ක් වෙනුවෙන් රුපියල් 5000 දීමනාව දෙවරක්ම ලබා දුන්නා. අසීරු කාලය තුල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයකම මිල අඩු කිරීම සඳහා බදු සහන ලබා දුන්නා. කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීම, ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කිරීම, PCR පරීක්ෂණ හා සුබසාධන කටයුතු සඳහා මේවන විට රජය රුපියල් මිලියන 70,000කට වඩා වියදම් කොට තිබෙනවා. මා බලයටපත් වූයේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේ. පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුණේ ඉන් මාස 9කට පසු මේ වසරේ අගෝස්තු මාසයේ. මේ කාලය තුල මා ක්‍රියා කළ ආකාරය ඉතා ඉහළින්ම ජනතාව අනුමත කළ නිසා තමයි ඔවුන් අපට පාර්ලිමේන්තු මැතිවරණයේදී 3-2 බලයක් ලබා දුන්නේ. මා සාර්ථකද අසාර්ථකද යන්නට හොඳම මිනුම් දණ්ඩ ජනතා මතය මිස දේශපාලන විරුද්ධවාදීන් විසින් සමාජ ජාලා හරහා පතුරන සංවිධානාත්මක බොරු ප්‍රචාර නොවේ. අද ලෝකයේ පුරා කෝවිඩ් දෙවන රැල්ල පැතිර යනවා. මෙයට බලපා තිබෙන්නේ වඩා වේගයෙන් බෝ වෙන කෝවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් බව හඳුනාගෙන තිබෙනවා. ඒ ලෝකයේ සෑම රටකම අලුත් අභියෝගයක් වුණා. මෙවර අපට කලින් වතාවේ ලද අත්දැකීම් ප්‍රයෝජනට ගත හැකි. පරීක්ෂණ ධාරිතාව වැඩි කිරීම, ආසාදිතයන් මෙන්ම ආශ්‍රිතයන් කඩිනමින් හඳුනා ගැනීම, නිවැරදි නිරෝධායන ක්‍රම භාවිතය, අවදානම් සහගත ප්‍රදේශ පමණක් වෙන්කොට අන් ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම වැනි කරුණවලදී මේ අත්දැකීම් විශේෂයෙන්ම උපකාර වෙනවා. කලින් වතාවේ මෙන්ම මෙවරත් අපි ක්‍රියා කරන්නේ සැලැස්මක් ඇතුවයි. රෝගය පැතිරීම සාර්ථකව පාලනය කරනවාට අමතරව රෝගය වැළඳුන බව හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු කළ අයගෙන් මරණ සංඛ්‍යාව 0.05කට වඩා අඩු අගයක පවත්වා ගැනීමට
අපේ සෞඛ්‍ය අංශ සමත් වෙලා තිබෙනවා. ඒ නිසා අපි සියලු දෙනාම සෞඛ්‍ය උපදේශ නිසි ලෙස පිළිපදිමින් වගකීමෙන් ක්‍රියා කළහොත් පළමු කොරෝනා රැල්ලට සාර්ථකව මුහුණ දුන්නාක් මෙන් ඉදිරි කාලයේදී මේ අලුත් තත්ත්වය අපට පාලනය කරගන්නට පුළුවන්. Breaking.lk.